හාලෙලුයා. යේසුස් වහන්සේගේ උතුම් අනගි නාමයෙන් ඔබ හැම කෙනෙක්ම මේ උතුම් දවසේ පිළිගන්න ලබනවා. අද විශේෂ දවසක්. ඔබටත් මටත් මුළු ලෝකයාටම විශේෂ දවසක්. හේතුව ඔබයි මමයි වෙන වෙන මුළු ලෝකයා වෙනුවෙන් යේසුස් වහන්සේලා කුරුසේ පූජාව කරනවා. ඔබගේ මගේ මුළු ලෝකයාගේම පාපය නිසා. ඒ නිසාද අපි ජීවත් වෙනවා. ඒ ප්‍රේමය අමිල හිම කරන්න බැරි ප්‍රේමය නිසා අපි අද ජීවත් වෙනවා. අපි උන්වහන්සේට ගෞරව කරනවා. ඔබ නිවසේ සිට අද අපිත් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. අපි උන්වහන්සේට ගෞරව කරන්න යනවා. අද ඔබගේ නිවස දේවස්ථානයෙන් බවට පත් වෙනවා. නිවස සභාවක් වෙනවා. හරි ආඩම්බරයෙන් අපි උන්වහන්සේට නමස්කාර කරනවා. මොකද ඒ පූජාව මිල කළ නොහැකි පූජාවක්. අපි පළමුවෙන්ම නිවසේ සිට සෑම කෙනෙක්ම ඔබ ළඟින් ඉන්න කෙනා ඔබගේ සහෝදරයා වෙන්න පුළුවන්, භාර්යාව ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. ඔබ අතින් අල්ලගන්න අපි යාඥා කරනවා. සුද්ධ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ අමිල ප්‍රේමයේ පූජාව නිසා අපි වහන්සේට ගෞරව කරනවා. මුළු මහත් ලෝකේ පාපයෙන් සාපෙන් මුදව ගන්න අපි නිසා ඔබ වහන්සේගේ ජීවිතය අද වෙන දවසක දීම ගැන අපි ඔබ වහන්සේට ගෞරව කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අදට ජීවමාන අපේ උදෙසා ජීවත් වෙන්න සතුටුයි. මේ දිනම ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ නාමයෙන් මේ සම්බන්ධව සිටින සෑම නිවසේ සිට සෑම කෙනෙකුටම අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. අද දවසේ දේව වචනය ඔබ වහන්සේගේ අභිමුඛයට අවනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේ. මාතක කියන්නේ ආමේ. කල්වරේ යේසුස් වහන්සේ ගිය නිසා අපට අද නිදහස තියෙනවා. අපි ගාන කරමු ප්‍රීතියෙන් සන්තෝෂයෙන් ගාන කරමු. විශ්වාසයක් හම්බුණා. උන්වහන්සේගේ කරුණාව ඒ තරම්, උන්වහන්සේගේ ප්‍රේමය ඒ තරම් ඔබටයි මටයි ලැබිලා තියෙනවා. හාලෙලූයා. ප්‍රශංසා කරමු. ඔබ දන්නවාද? එසය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 4:5 වෙනි පදයෙන් වල මෙන්න මෙහෙම සඳහන් කරනවා. ඔබේ බයිබලයේ තියෙනම හරගන්න. හරගන්න. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ඛය. දරාගත්තේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේගේ දඬුවමද, දෙවියන් වහන්සේගෙන් පහරද, පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිටින්නේ. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසායි. පොඩි කරනු ලැබුවේ අපේ අයිතිකම් නිසායි. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේගේ කැමැත්තයි. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. හාලෙලූයා. ජීවමාන යේසුස් වහන්සේ අපට දුන්නා වූ, දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ඒ ත්‍යාගයේ උතුම් පොරොන්දුවයි. ඔබයි මමයි අද ඒ කුරුසේ පූජාව සිහිපත් කරන්නේ. උන්වහන්සේට ගෞරව කරන්න බලන්න. ඔබ කැමති නම් නිවසේ සිටින ආකාරයෙන්
ඔබ ධනින් සිටින්න. ඔබගේ අධ්‍යාත්ම විරල ඔස්සමන්න. උන්වහන්සේගේ නාමයේ මයිල් දෙපත් කරමු. උරුසී දිවේ පිදුමා
යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි ආදරේ. උන්වහන්සේ හැමදාම යහපත්. උන්වහන්සේගේ පුරුසේ පූජාව කළේ උන්වහන්සේ යහපත් නිසා. අපේ දෑත් ස්වාමීන් වහන්සේ දෙකේ යේසුස් යහපත් හැමදාම යහපත්. වාතාවරණය මොනව වුණා උන්වහන්සේගේ යහපත් තම උන්වහන්සේගේ ප්‍රේමය වෙනස් වෙලා නෑ. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ ආපත්‍යම ඔබටයි මටයි තිබෙනවා. ඒව නැති වෙලා නැහැ. කවදාකවත් නැති වෙන්නේ නැහැ. සදාකාලෙද තියෙනවා. නැවතත් අපි එකවතාවක් අපි දැත් රොසොත නිවසේ සිටම අපි නමස්කාර කරමුද උන්වහන්සේට. ඒ සියලු ගෞරවයෙන් මහිමේ උන්වහන්සේට පූජා කරමු. දැයි අද දවස අපේ දෙවියන් වහන්සේට නමස්කාර කළා. අද දවස අපිට ඉතාමත්ම අනගි දවසක්. යේසුස් වහන්සේගේ පූජාව, යේසුස් වහන්සේගේ ප්‍රේමයේ කුරුසේ පූජාවක් අපි සිහිගන්වන මහා සිකුරාදා දිනේ අපි ස්වාමීන් වහන්සේගේ වචනේ ඉතාමත්ම ඉක්මනින් බලන්නට යනවා. මම කැමති අද දවසේ යසායා 53 වෙනි පරිච්ඡේදයෙන් යේසුස් වහන්සේගේ කුරුසේ පූජාවේ පණිවිඩය ඔබ වෙතට ගෙනෙන්නට.
ජෙසුස් වහන්සගේ පූජාව අපිට පවසන්නේ කුමක්ද? මම කතා කරන්නේ ජෙසුස් වහන්සගේ පූජාව අපිට පවසන්නේ කුමක්ද? අපි යසායා 53 වෙනි පරිච්ඡේදයේ බයිබල් කොටස කියවන්නට යනවා. යසායා 53 වෙනි පරිච්ඡේදය අප විසින් දැන් වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? මක් නිසාද? උන්වහන්සේලා පැලයක් මෙන්ද, වියලි බිමෙන් මතුවන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ හටගත්සේක. උන්වහන්සේට රුවවත් සෝභමානකමවත් නැත. අප විසින් උන්වහන්සේ දක්නා විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණයක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කනු ලැබූසේක. වේදනා ඇත්තා වූ දුක දන්නා වූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබූසේක. අපිද උන්වහන්සේ නොසැලකෙමුව. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද, දෙවියන් වහන්සේගේ පහරද, පීඩාවද ලැබූ කෙනෙක්යයි අපි සිතමුව. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිට පැමුණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියමුව. ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක. මගේ ප්‍රේමවන්ත සහෝදරය, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, අපේ මේ පවතින වාතාවරණය අනුව අපි නිවස්වල රැස් වෙලා සිටිනවා. මේ අනගේ දවසේ ස්වාමින් වහන්සේව නමස්කාර කරන්න, මහසිකුරාදා දවසේ උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ පූජාව සිහිකරන්න අපි කිව්වා. ශුද්ධ ලියවිලි කොටසේ යේසුස් වහන්සේගේ පූජාව පිළිබඳව අනාගත වතුරවරයා වසර ගණනාවකට ප්‍රථම, ඒ කියන්නේ වසර 2700 ගණනකට ප්‍රථම, අද සිට වසර 2700 ගණනකට ප්‍රථම අනාගත වතුරව වේසායා කිව්වා වචන තමයි මේ මෙසියස් වහන්සේගේ පූජා වීම පිළිබඳව අපි කියවනු ලැබුවේ. අපි දකිනවා මේ කොටසේ උන්වහන්සේගේ පූජා වීම පිළිබඳව අපිට ඉතාමත්ම අනගී කරුණු කාරණා කීපයක් සඳහන් කරනු ලබනවා. පළවෙනි දේ තමයි අපි බලන්නට යන්නේ ජේසුස් වහන්සේගේ පූජාව අපිට මොනවාද කියන්නේ. අපි මේ පූජාව සිහිකරන කාලේ අපි දෙවියන් වහන්සේගේ, ජේසුස් වහන්සේගේ පූජාව තුළින් අපේ ජීවිතයට ලබාගෙන තියෙන්නේ මොනවද? මගේ ප්‍රේමණීය සහෝදරයා, උන්වහන්සේගේ වචනය කියනවා 53 වෙනි පරිච්ඡේදයේ 4 5 පදවල, සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ඛය, දරා ගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේගේ දඬුවමද, දෙවියන් වහන්සේගේ පහරද, පීඩාවද ලැබූ කෙනෙක්යයි අපි සිතමුවා. ජේසුස් වහන්සේගේ පූජාව ගැන කල්පනා කරනකොට ජේසුස් වහන්සේගේ පූජාව දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපට විදහා දක්වනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේ වෙතට ඇදගෙන තිබෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ අපිට ප්‍රේම කළේ අපේ යහපත්කම් බලලා නෙමෙයි. රෝම පොතේ අපිට කියනවා පස්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ, අපි සතුරු වෙලා ඉද්දී, අපි පෞකාරයන් වෙලා ඉද්දී උන්වහන්සේ අපිට ප්‍රේම කරයි කියලා. දෙවියන් වහන්සේගේ අධික ප්‍රේමය යේසුස් වහන්සේගේ පූජාව අපිට සිහිගන්වනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වය ලැබුවා. උන්වහන්සේගේ ප්‍රේමය කියලා කියද්දී උන්වහන්සේගේ පූජා වීම පමණක් නොවේ. එඩ්වින් ඕල්බ්‍රයිට් කියන නීල් ආමස්ට්‍රෝන් සමග හඳට ගියා වූ ඉතාමත්ම අනගී මිනිසයා ඔහුගේ පාසලට දවසක් ගෙන්වනු ලැබුවා. ඔහුට පිළිගැනීමේ උත්සවයක් තියලා ඒ ඔහුට ඉතාම ගෞරවය දක්වන්නට, ඒ අවස්ථාවේ ඔහුට කතාවක් පවත්වන්නට අවස්ථාව ලැබුණා. එඩ්වින් ඕල්බ්‍රයිට් ඒ වෙලාවේදී කතාව පවත්වමින් ඔහු කිව්වා, මිනිසා හිතනවා, මිනිසා කියනවාද, මනුෂ්‍යයා හඳ මත පාතබපු එක තමයි ලෝක ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් දිනය කියලා. නමුත් එඩ්වින් ඕල්බ්‍රයිට් එදා කතාව පවත්වමින් කිව්වා, මා ඔබට යමක් කියන්නට ඕනේ. මනුෂ්‍යයා හඳ මත පාතබපු දිනය නොවේ, දෙවියන් වහන්සේ පොළව මත පාතබපු දවස තමයි ලෝක ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් දිනය කියලා. ප්‍රේමවන්තින යේසුස් වහන්සේගේ පැමිණීම ලෝක ඉතිහාසයේ දෙකට කළා. ඒ ක්‍රිස්තු පූර්ව, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් පසු කියලා ඒ දෙකට කළා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අපිට පෙන්වනු ලබනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකු වීමෙන්. උන්වහන්සේ විශ්වයේ මැවුම් කරවානෝ, උන්වහන්සේ සියල්ලේ අයිති කරවානෝ. ඔබයි මායි විශ්වාස කරන, ඔබගේ මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ස්වර්ගයේ අයිති කරවානෝ, විශ්වයේ මැවුම් කරවානෝ.
අපේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මේ පොළොවට වැඩියා. ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මනුෂ්‍යත්වය ගත්තා. යොහන්තුමාගේ සුභාරංචිය පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපිට කියනවා, වාක්‍යානෝ මාංශවත් වුණා. දෙවියන් වහන්සේ මාංශවත් වුණා. උන්වහන්සේ කරුණාවෙන්ද සත්‍යතාවෙන්ද පූර්ණ වාපාතරයේ වාසය කළා. උන්වහන්සේ මනුෂ්‍යයන් අතරට පැමිණීම දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පෙන්නනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගැනීම උන්වහන්සේගේ ප්‍රේමය පෙන්නනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය කියන විදිහට යසයා අනාගත වතුරේ කියන උන්වහන්සේගේ දුක් විඳීම, උන්වහන්සේ පහර කෑවා. උන්වහන්සේ සාමාන්‍ය මරණයක් විඳ කෙනෙක් නෙමෙයි. අපි දකිනවා උන්වහන්සේ කුසගින්නේ සිටියා, උන්වහන්සේ පිපාසම සිටියා, උන්වහන්සේට කස පහර 39ක් ගසනු ලැබුවා, උන්වහන්සේට කටු ඔටුන්නක් දමා තද කෙරුවා, උන්වහන්සේට හෙල්ලෙන් අණු ලැබුවා, උන්වහන්සේගේ දෑත්වලට උන්වහන්සේගේ දෙපාවලට පරාල ඇනගසා සිදුරුකම් ලැබුවා. ඊට ප්‍රථමයෙන් අපි දකිනවා උන්වහන්සේව දවල් වරුවේ රාත්‍රී වරුවේ අල්ලගන්නේ. උන්වහන්සේට ආහාරයක් නැහැ. උන්වහන්සේට කසෙන් තලලා, උන්වහන්සේට ලේ ගිහිල්ලා හොඳටම, උන්වහන්සේට බර කුරුසියක් දීලා ගොල්ගොතා කන්ද නගින්නට කියලා කිව්වා. උන්වහන්සේ මේ හැම වේදනාවක්ම වින්දේ. ජේසුස් වහන්සේ මේ හැම දුකක්ම වින්දේ. ඔබට දක්වන ප්‍රේමය නිසා, අපට දක්වන ප්‍රේමය නිසා, මට දක්වන ඔබට දක්වන ප්‍රේමය නිසා. ප්‍රේමවන්තිනි උන්වහන්සේගේ මරණය, උන්වහන්සේ මිනිස්සෙකු හැටියට මේ ලෝකෙට ආවා අපිට දක්වන ප්‍රේමය නිසා. මනුෂ්‍යත්වය ගත්ත උන්වහන්සේ දුක් වින්දා, වේදනා වින්දා අපිට දක්වන ප්‍රේමය නිසා. උන්වහන්සේ මරණය වින්දා අප වෙනුවෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, උන්වහන්සේ ආවේ මැරෙන්නමයි. උන්වහන්සේ ආවේ නිකම් මැරෙන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් පූජාවක් වෙන්න. ඔබගේ පාපය, ඔබගේ ශාපය උන්වහන්සේ පිටට අරගෙන ඔබයි මායි වෙනුවට මැරෙන්නයි උන්වහන්සේ ආවේ. එනිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ මේ ජේසුස් වහන්සේගේ, අපි මේ මහසිකුරාද දිනිය සමරනකොට, මහසිකුරාද සිහි කරනකොට ජේසුස් වහන්සේගේ ප්‍රේමය තමයි අපි සිහි කරන්නේ. උන්වහන්සේ මං වෙනුවට මේ පොළොවට ආවයි කියන එක අපි සිහි කරනවා. උන්වහන්සේ මං වෙනුවෙන් දුක් විඳයි කියන එක අපි සිහි කරනවා. උන්වහන්සේ මං වෙනුවෙන් මැරුණයි කියන එක සිහි කරනවා අපේ මොහොතෙන්. එනිසා ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මැරුණා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් ජීවිතය දුන්නා. අපි ඒක තමයි මේ සිහි කරන්නේ. ඒ වගේම ජේසුස් වහන්සේගේ පූජාව පවසන්නේ මොකද්ද? පූජාව පවසනවා මට දෙවියන් වහන්සේ ඔබට අතිශයින්ම ප්‍රේම කරනවායි කියලා. ජේසුස් වහන්සේගේ පූජාව පවසනවා මම නුඹට ප්‍රේම කරනවා මගේ පුත්‍රයා, මගේ දියණිය කියලා. ඊළඟට ජේසුස් වහන්සේගේ පූජාව පවසනවා අපිට. දෙවියන් වහන්සේගේ වචනේ මේ අනාගත වතුරවරයා කියනවා ඉතාම ලස්සනට 53 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ඔබේ බයිබලේ බලන්න. 53 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා, මම ඔබට කියන්නට කැමතියි. එපාකම් ලැබුවසක වේදනා ඇත්තව දුක දන්නා වූ මිනිසෙක්. උන්වහන්සේව සුළුකරනු ලැබුවා. උන්වහන්සේ වේදනා ඇත්තව දුක දන්නා වූ මිනිසෙක්. අද දවසේ අපි ජේසුස් වහන්සේගේ පූජාව සිහි කරනකොට අපි යමක් අවබෝධ කරගන්නට ඕනේ. අපි යමක් ඊටාම හොඳින් අපේ ඇතුළාන්තර දමා ගන්නට ඕනේ. ඒ තමයි ජේසුස් වහන්සේ දුක් වින්දා ඔබ වෙනුවෙන් මං වෙනුවෙන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි දන්නවා අපේ අදහන සමාජය, අපි මේ ජීවත්වන සමාජයේ, අපි ජීවත්වන සමාජයේ අපි ඉන්නා වටපිටාවේ බොහෝ දෙවිවරුන් අදහන වටපිටාවක්, බොහෝ දෙවිවරුන් නමස්කාර කරන, බොහෝ ආගම් ඇති වටපිටාවක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපි දකිනවා ජේසුස් වහන්සේගේ විශේෂත්වය, උන්වහන්සේ මනුෂ්‍යයා වෙනුවෙන් පූජා වුණා. බොහෝ දෙවිවරුන් ගාවට යනකොට මිනිසයන් පූජාවන් අරගෙන යන්නට ඕනේ. සමහර වෙලාවට එය රන් මාලා අරගෙන යන්නට ඕනේ. සමහර වෙලාවට එය සුවඳ දුම් අරගෙන යන්නට ඕනේ. සමහර වෙලාවට මල් අරගෙන යන්නට ඕනේ. පහන් අරගෙන යන්නට ඕනේ. නමුත් අපේ දෙවියන් වහන්සේ ගැන මම යමක් ඔබට කියන්නට ඕනේ. ජේසුස් වහන්සේ අපි ගාවට පූජාවක් අරගෙන ආවා. මොනවද උන්වහන්සේ අපි ගාවට අරන් ආව පූජාව? උන්වහන්සේගේ ජීවිතය අපි වෙනුවෙන් පූජා කළා. උන්වහන්සේ දුක් වින්දා, උන්වහන්සේ වේදනා වින්දා. ස්වාමීන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ දුක දන්නා වූ මිනිසෙක්. අද දවසේ මම ඔබට යමක් කියන්නට ඕනේ. ජේසුස් වහන්සේගේ පූජාව අපි සිහි කරනකොට
උන්වහන්සේ අපේ දුක හඳුන්වන දෙවියන් වහන්සේ. හේබ්‍රෝ පොතේ අපිට කියනවා හතරවෙනි පරිච්ඡේදයේ 15වෙනි පදේ අපට සිටින්නේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොවේ, දුක නොදැනෙන දෙවි කෙනෙක් නෙවෙයි අපිට සිටින්නේ. අපට සිටින්නේ අපි වාගේම පරික්ෂා කරනු ලැබුවා වූ දුක දන්නා උත්තම පූජකයෙක්. එනිසා දවසේ අපි යමක් අවබෝධ කරගන්න ඕනේ. ඔබේ දෙවියන් වහන්සේට, මගේ දෙවියන් වහන්සේට, ජේසුස් වහන්සේට අපිව ඊටාම හොඳින් අවබෝධ වෙනවා. අපේ උන්වහන්සේ ජේසුස් වහන්සේ පිපාසය දන්න දෙවි කෙනෙක්. උන්වහන්සේ කුසගින්න දන්න දෙවි කෙනෙක්. උන්වහන්සේට කොපමණ මානසික පීඩනය දන්නවද? අපි දකිනවා මිනිස් වෛද්‍යවරුන් කියනවා, විද්‍යාඥයෝ කියනවා, මිනිසෙකුට පීඩනය තදට ආවම එයාගේ ඒ තිබෙන නහර පුපුරනවා, මේ රුධිර කේශනාලිකා පුපුරනවා. අපි කියනවා රුධිර කේශනාලිකා කියලා. මේ සියුම් රුධිර නහල වලට කියනවා රුධිර කේශනාලිකා කියලා. අපි දකිනවා යේසුස් වහන්සේගේ දාඩිය ගෙස්සෙමන උයනේදී ලේ බින්දු වගේ බිමට වැටුණායි කියලා කියනවා. උන්වහන්සේගේ පීඩනය නිසා උන්වහන්සේ දැක්කා, උන්වහන්සේ විඳින්න ඕනේ මේ මහත් වූ දෙය. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, උන්වහන්සේ තේරුණා උන්වහන්සේගේ දුක, විඳින්න ඕනේ දුක උන්වහන්සේ තේරුණා. උන්වහන්සේ මහත් වේදනා විඳසේක් කියලා ඒ ස්ථානයේ කියනවා ගැස්සෙමන වෙන යාඥාවේදී. ඒ නිසා ඔබේ මානසික පීඩනය උන්වහන්සේ දකිනවා, ඔබේ ප්‍රශ්නය උන්වහන්සේ තේරෙනවා, ඔබේ කුසගින්න උන්වහන්සේ තේරෙනවා, ඔබේ පිපාසය උන්වහන්සේ තේරෙනවා, ඔබේ වේදනා උන්වහන්සේ තුවාල උනා වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ තුවාල උනා වූ දෙවි කෙනෙක්. මා දිනකුත් දේශනා කළා අපේ දෙවියන් වහන්සේගේ අතේ ඇන සිදුරු තිබෙනමයි කියලා. උන්වහන්සේගේ ප්‍රේමයේ සලකුණු උන්වහන්සේ අතේ දරනවා. ඇන උන්වහන්සේ අත දිගු කරනකොට උන්වහන්සේගේ ප්‍රේමය අපිට පෙන්වන්නේ, මම ඔබ වෙනුවෙන් ඇන ගැසුවා වූ තැනැත්තන් වහන්සේ කියලා. එනිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මේ ලස්සන දවසේ, මේ යේසුස් වහන්සේගේ පූජාව සිහි කරන දවසේ, උන්වහන්සේ දුක දන්නා වූ මිනිසෙක් කියලා, උන්වහන්සේ දුක දන්න දෙවියන් වහන්සේ කියලා ඔබට කතා කරනවා. සමහර වෙලාවට මේ පවතින වාතාවරණය තුළ ඔබ බොහෝ වේදනාවෙන් ඇති, ඔබ බොහෝ පීඩනයන්ට මුහුණ දීලා ඇති, ඔබ බොහෝ ප්‍රශ්නකාරී තැනකට පත් වෙලා ඇති, ඔබේ අවශ්‍යතාවයන් ඉතා අධික වෙලා ඇති, සමහර දේවල් ඔබට කරගන්න බැරුව ඔබ සමහර දේවල් එක්කලා පීඩනයට පත් වෙලා පොරබදිමින් ඇති. නමුත් මම මේ අනෙක් දවසේ ඔබට යමක් කියන්නට ඕන. ඔබේ අවශ්‍යතාවය උන්වහන්සේට තේරෙනවා, ඔබේ දුක උන්වහන්සේට තේරෙනවා, ඔබේ ප්‍රශ්නය උන්වහන්සේට තේරෙනවා. ඇයි? උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගලගෙන අපි වගේම මේ පොළොවේ ජීවත් වුණා. උන්වහන්සේ දුක දන්න, වේදනාව දන්න දෙවියන් වහන්සේ. ඔබ කියනවා නම් ස්වාමීනි මට අවශ්‍යතාවයන් තියෙනවා, මට මේ කුසගින්න තියෙනවා. උන්වහන්සේ කියනවා මම දන්නවා පුතා, මම දන්නවා දුව කියලා. ඔබ කියනවා නම් ඔබේ රෝගී තත්ත්වය, ඔබේ වේදනාවල් ගැන, ඔබේ ප්‍රශ්න ගැන, ඔබේ පීඩනය ගැන, ඔබේ මානසික ආතතිය ගැන, ඔබේ අමාරුකම ගැන උන්වහන්සේ කියයි මම දන්නවා පුතා කියලා. ඔබ කියනවා නම් ඔබේ අත්හැරීම් ගැන, ඔබේ පවුලේ ඔබ අත්හැරිය කියලා ඔබ කියනවා නම්, ඔබේ මිත්‍රයා ඔබ අත්හැරිය කියලා කියනවා නම්, ඔබේ නෑදෑය ඔබ අත්හැරිය කියලා කියනවා නම්, උන්වහන්සේට ඔබට වඩා හොඳට ඒ අත්හැරීම් ගැන දන්නවා. උන්වහන්සේව හැමෝම තනි කළා. උන්වහන්සේත් එක්කලා මැරෙන්නම් කියපු ගෝලය අන්තිමට උන්වහන්සේව අඳුරන්නේ නැහැ කියලා කිව්වා. මගේ ප්‍රේමවන්ත සහෝදරය, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, මේ උදෑසන සමහර අය මේ වාතාවරණය තුළදී ඔබව අඳුරන්නේ නැහැ වගේ කටයුතු කරන්න ඇති. සමහර වෙලාවට ඔබ සමහර අයගෙන් උදව් උපකාර ඉල්ලන්න ගියාම ඒ අය ඔබ ගැන සලකන්නේ නැහැ, ඒ අයට ඔබේ අවශ්‍යතාවය දන්නේ නැහැ, ඔබේ ප්‍රශ්නය තේරෙන්නේ නැහැ වගේ කටයුතු කරන්න ඇති. නමුත් මම ඔබට යමක් කියන්නට කැමතියි. ජේසුස් වහන්සේ ඔබේ ප්‍රශ්නය දන්නවා. උන්වහන්සේ දුක දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ වේදනාව දන්න දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ කියනවා මම නුඹව තේරුම් ගන්න දෙවි කෙනෙක්. මගේ ප්‍රේමවන්ත සහෝදරය, මගේ ප්‍රේමවන්ත සහෝදරි, මේ උදෑසන යමක් අවබෝධ කරගන්නට ඕනේ. උන්වහන්සේගේ වචනය අපිට කියනවා උන්වහන්සේගේ පූජා වීම තුළ අපිට වටිනාකමක් දුන්නයි කියලා. පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 18වෙනි පදේ අපිට කියනවා උන්වහන්සේ අපිව මිලදී ගත්ත රන් රිදී වැනි වූ දිරා යන දේවලින් නොවේ, කැලලක්වත් පළුද්දක්වත් නැති, ඒ කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි උන්වහන්සේගේ අණගේ ලේ වලින් උන්වහන්සේ අපිව මිලදී ගත්තා. සමහර වෙලාවට ඔබේ වටිනාකම ගැන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. කිසි කෙනෙකුට ඔබව වටින්නේ නැහැ. සමහර වෙලාවට ඔබටත් ඔබ වටින්නේ නැතිව ඇති.
මනුෂ්‍යයන්ට ප්‍රශ්නවලට මූුණ දෙෙන්ට බැරවුණාම. මනුෂ්‍යයන්ට ප්‍රශ්නවලට පිළිතුරු නැතිවුණාම. ඒ අයට ඒ අය වටින් හැය කළ හෙදුනම අපි දකිනවාද අපේ සමාජය තුළ අපි දකින දෙයක් තමයි. ඒ අය සියදී නසා ගන්න පෙළබෙනවා. මට වටිනාකමක් නෑ කවුරුත් මං ගැන සලකන්නේ නෑ කවුරුත් මං ගැන බලන්නේ නෑ කාඩවත් ම වටින් හැයි කළ හිතලා. ඔවුන් සියදිවි නසා ගන්න පෙළබෙනවා. නමුත් ජේසුස් වහන්සේ මේ උදෑසන මම්වට යන්මක් කියන්න ටොනේ උන්වහන්සේ ඔබට ඉතාමත්ම වටිනා බලවත් වටිනාකමත් දීලා තිබෙනවා. ඒක මිල කරන්නට බෑ. උන්වහන්සේ වචින් රන් රිදී වැනි වූ දිරායන දේවලින් නොවේ. කොපමන වටිනාකමක් ජේසුස් වහන්සේට දීලා තිනවද දන්නවද? උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ වටිනාකම ඔබ කල්පනා කළ බැලුව දෙවියන් වහන්සේව කොච්චර වටිනවද? කවුද දෙවියන් වහන්සේ කියලා කියන්නේ? මේ මහා මුළු විශ්වය අයිති කරුවානෝ. කවුද දෙවියන් වහන්සේ කියලා කියන්නේ? රජවරුන්ගේ රජුරුවන් වහන්සේ. කවුද දෙවියන් වහන්සේ කියලා කියන්නේ? සර්ව බලධාරී දෙවියන් වහන්සේ. සියල්ල කරන්න පුළුවන් තැනන් වහන්සේ. උන්වහන්සේ ඔබට දුන්නු වටිනාකම තමයි උන්වහන්සේගේ ජීවිතයේ වටිනාකම. ජේසුස් වහන්සේ මොනවද දුන්නේ? ඔබව මිලදී ගන්න. ඔබව ගලව ගන්න ජේසුස් වහන්සේ මොනවද දුන්නේ? රත්තරම් පවුම් ගාණක් දුන්නද? ඩොලර් දුන්නද? රිදී දුන්නද? මුදල් දුන්නද? ජේසුස් වහන්සේ මොනවද දුන්නේ? ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ඔබ වෙනුවෙන් දුන්නා. ඒ නිසා ජීවිතය දීලා ප්‍රේම කරපු තැනන් වහන්සේ රෝම පොතේ අපිට කියනවා 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ ජීවිතය දුන්නා නම් මොනවද නොදෙන්නේ කියලා. උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ඔබ වෙනුවෙන් දෙන්න පුළුවන් නම් උන්වහන්සේ ඔබ වෙනුවෙන් කසපහනවල 39ක් කන්න පුළුවන් නම් උන්වහන්සේ ඔබ වෙනුවෙන් ඒ පරාල ඇන ඇන අත් සිදුරු වෙන්න දෙපා සිදුරු වෙන්න පරාල ඇන පහරවල් කන්න පුළුවන් නම් උන්වහන්සේ ඒ වේදනාත්ම කටුවට දරන්න පුළුවන් නම් ඔබට උන්වහන්සේ වෙනුවෙන් මොනවද කරන්න බැරි? මගේ ප්‍රේමවන්ත සහෝදරයා, මගේ ප්‍රේමවන්ත සහෝදරිය, ජේසුස් වහන්සේගේ පූජාව අපිට කියනවා මම ඔබ ගැන සැලකන තැනන් වහන්සේ කියලා. මුලින් මොනවද කිව්වේ? ජේසුස් වහන්සේගේ පූජාව අපිට කියනවා මම නුඹට ප්‍රේම කරන තැනන් වහන්සේ කියලා. ඊළඟට ජේසුස් වහන්සේගේ පූජාව අපිට හඬගාලා කියනවා මම නුඹ ගැන සැලකන තැනන් වහන්සේ. නුඹ වෙනුවෙන් ජීවිතය දුන්නා නම් මම මොනවද නුඹට නොදෙන්නේ? නුඹ වෙනුවෙන් දුක් විඳනනම්, නුඹ වෙනුවෙන් වේදනා විඳනනම් මම ස්වර්ගීය සැප සම්පත අතහැරලා ස්වර්ගය අතහැරලා මේ පොළවට ආවනම් මම මොනවද නුඹ වෙනුවෙන් නොකරන්නේ? මේ උදෑසන මේ අනගි දවසේ මම ඔබට යමක් කියන්නට ඕනේ. උන්වහන්සේ පවසනවා උන්වහන්සේගේ පූජාව තුළින් මම ඔබට ප්‍රේම කරන තැනන් වහන්සේ. උන්වහන්සේ පවසනවා උන්වහන්සේගේ පූජාව තුළින් මම ඔබ ගැන සලකන තැනන් වහන්සේ කියලා. ඒ වගේම උන්වහන්සේගේ වචනේ මේ යසාය අනාගතවත් තුරුවරය අනාගත වාක්‍යයෙන් කියනවා උන්වහන්සේ දුක් විඳා උන්වහන්සේගේ මරණය ගැනයි මේ මෙසියස් වහන්සේගේ මරණය ගැනයි කසා කරන්නේ. උන්වහන්සේ දුක දන්න මිනිසියෙක් කියලා කිව්වා. ඊළඟට උන්වහන්සේගේ වචනේ කියනවා යසාය පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේම ඔබට කියන්න. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිළිට පැමුණේය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිළිට පැමුණා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ජේසුස් වහන්සේගේ පූජාව අපට දිව්‍ය ප්‍රේමය විදහා දක්වනවා. ජේසුස් වහන්සේගේ පූජාව දේව සැලකීම අපි කෙරෙහි දක්වන්නා වූ සැලකීම විදහා දක්වනවා. ජේසුස් වහන්සේගේ පූජාව අපිට දෙවියන් වහන්සේ සමග ඇති සම්බන්ධතාවය විදහා දක්වනවා. ඇයි ජේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් පූජා වුණේ? ඇයි ජේසුස් වහන්සේ මම වෙනුවෙන් පූජා වුණේ? අපි හැමෝම වෙනුවෙන් ජේසුස් වහන්සේ පූජා වුණේ. ඇයි දන්නවද? අපිව සමගි කරගන්න, අපට සමාදානය දෙන්න, අපිව දෙවියන් වහන්සේගේ ඒ උදහසින් ගලව ගන්න. අපි තවත් සතුරෝ කියලා කියන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වචනය කියන අපිට පුත්‍රකමේ ආත්මය ගලාති හසුම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපිට කියනවා අබ්බා පියාණනි කියලා කතා කරන්න පුළුවන් වූ ඒ පුත්‍රකමේ ආත්මය දෙවියන් වහන්සේ අපිට දුන්නයි කියලා. ඒ නිසා මේ අනගි දවසේ දෙවියන් වහන්සේ ඒ ජේසුස් වහන්සේගේ අනගි පූජාව තුළින් අපිව ඉතාමත්ම ළඟ සම්බන්ධතාවයකට ඇතුල් කරගෙන තිබෙනවා.
එපිසාසුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදිකන දුර සිටියා වූ අපිව ජේසුස් වහන්සේගේ පූජාව තුලින් ලං කරලා තිබෙනවයි කියලා. ඈත්ව සිටි අපිව ලං කරලා තිබෙනවා. සතුරන්ව සිටි අපිව සමගි කරලා තිබෙනවා. ඒ වෙන් කිරීමේ මැද බිත්තිය උන්වහන්සේ ඉවත් කරනු ලැබුවා ජේසුස් වහන්සේගේ පූජාව තුලින්. එනිසා මෙයාණගේ දවසේ අපි ජේසුස් වහන්සේගේ පූජාව සිහි කරනකොට ජේසුස් වහන්සේගේ පූජාව අපිට කියනවා, පුත්‍රය මට නුඹ සමග ඉතාම අලගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ඉතාම අලගේ සම්බන්ධතාවයක් තියෙනවා. පිය පුතු සම්බන්ධතාවයක් තිබෙනවා. උන්වහන්සේ අපිට කිව්වා අබ්බා පියාණනි කියලා මට කතා කරන්න කියලා. අබ්බා පියාණනි කියලා කතා කරන්න. උන්වහන්සේ පුත්‍රයන් හැටියට අපිව පිළිගන්න තිබෙනවා. උන්වහන්සේ කොහොමද අපිව පුත්‍රයන් හැටියට පිළිගත්තේ? අපිට ඒ අකීකරු පුත්‍රයාගේ කතාවේ, නැති වූ පුත්‍රයාගේ කතාවේ කතා කළා කියනවා. උන්වහන්සේ අපි සිටින අයුරින් අපිව පිළිගත්තා. අකීකරු පුත්‍රයා පියාට විරුද්ධ වෙලා ගිහිල්ලා, පියාට පියාගට පිටුපාලා ගිහිල්ලා, නැවත වතාවක් අර ඌරු කොටුවේ ඉඳලා එනකොට තාත්තා කිව්වද, පුතේ ගිහලා නාලවරෙන් කියලා, පුතේ උඹ ගාව ගඳයි කියලා, පුතේ මේ නාන් නැතුව ගේ ඇතුළට එන්න එපා කියලා. එහෙම නැහැ, දෙවියන්වහන්සේගේ වචනේ කියනවා තාත්තා ඒ අකීකරු පුත්‍රයාව ගිහිල්ලා වැළඳගත්තා. ඒ ගඳක ගහ ඉන්න ඇඳුම් පිටින්ම, ඒ ඌරු කොටුවේ ඉඳලා ආපු ඇඳුම් පිටින්ම උන්වහන්සේ අපිව පිළි අරන් තිබෙනවා. උන්වහන්සේ පුත්‍රයන් හැටියට අපිව පිළි අරන් තිබෙනවා. දරුවන් හැටියට අපිව පිළි අරන් තිබෙනවා. අබ්බා පියාණන් කියලා හඬ ගසන්න අපිට අවස්ථාව දීලා තිබෙනවා. එනිසා මේ උදෑසන, මේ අනගේ දවසේ ජේසුස් වහන්සේගේ පූජාව අපි සිහි කරනකොට උන්වහන්සේගේ පූජාව අපිට කියනවා, මම නුඹට ප්‍රේම කරන දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේගේ පූජාව අපිට කියනවා, මම නුඹ ගැන සලකන දෙවියන් වහන්සේ කියලා. උන්වහන්සේගේ පූජාව අපිට කියනවා, මම නුඹේ පියාණන් වහන්සේ, නුඹට මම නැවත වතාවක් දරුකම දීලා තිබෙනවා. නුඹව දිව්‍ය සම්බන්ධතාවයට මම ඇතුල් කරන් තිබෙනවා. නුඹව මම සමගි කරන් තිබෙනවා. සමගි කිරීමේ සේවය මම නුඹට පවල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ අපිට පුත්‍රකම දීලා තිබෙනවා. එනිසා මේ අනගේ දවසේ අපි යම් තීරණයක් ගන්න ඕනේ. යේසුස් වහන්සේගේ කුරුසේ පූජාව සිහි කරනකොට අපි අනගේ තීරණයකට එමු. අපේ සම්බන්ධතාවය ආරක්ෂා කරන්න. ඒ දෙවියන් වහන්සේ සහ අපි අතර තිබෙනා වූ දිව්‍ය සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න. උන්වහන්සේ ජීවිතය දීලා අපිට ප්‍රේම කරලා ඒ බිඳුණු සම්බන්ධතාවය අලුත් කරා. නැවත වතාවක් ඒ සම්බන්ධතාවය බිඳගන්නේ නැතුව ඒ සම්බන්ධතාවය තුළ පැවතින්න අපි තීරණය කරමු. අපි දෙවියන් වහන්සේට හැමදාම පියාණනි කියලා යාඥා කරන තීරණය කරමු. අපි දෙවියන් වහන්සේව සුළු කරන්නේ නැතුව, කවදාවත් ඒ කුරුසේ පූජාව සුළු කරන්නේ නැතුව, ඒ දිව්‍ය ප්‍රේමය, ඒ දිව්‍ය සැලකීම සුළු කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ දිව්‍ය මාවතේ අවසානයේ දක්වා ඒ අනගි සම්බන්ධතාවය තුළ පවතිමින් යන්න තීරණය කරමු. ස්වාමින් වහන්සේ, මේ අනගි පණිවිඩයෙන් ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි මේ දේව මෙහෙය ඉතාමත්ම අනගි තවත් කොටසකට පැමිණෙන්න යනවා. ශුද්ධ වූ රාත්‍රි භෝජන කොටසට අපි මේ මොහොතේ ඔබට යම් වීඩියෝ දර්ශනයක් දකින්න පුළුවන්. යේසුස් වහන්සේ රාත්‍රි භෝජනය දෙන කොටස මේ අවස්ථාවේදී ඒ කොටස ඔබ බලනවත් එක්කම ශුද්ධ වූ රාත්‍රි භෝජනට සූදානම් වෙන්න ඔබේ නිවසියන් සමග අපි ශුද්ධ වූ සහභාගීකමට ඇතුල් වෙන්නට යනවා. හොඳයි. මා වද විඳින්න පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබල සමග ගන්න ආශාවෙන් හිටියේ. මම ඔබට කියමි, මක් නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍යය සම්පූර්ණ වනතුරු මම තවත්ය නොකන්නෙමි. නිදිවැඩෙන් පල ලැබෙට සලස්වන සක්වලේ රජුනි, දෙවි ස්වාමීනි ඔබට ස්තුති වේවා. මේ රැගෙන ඔබ අතරේ බෙදා ගන්න. මෙතැන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන තුරු මම මිදියුෂ පාණෙන් නොකරන්නෙමි. සියල්ල සපයන්නා වූ දෙවි පියාණනි ඔබට ස්තුති කරන්නෙමි.
මේ ඔබ උදෙසා දෙන මාගේ ශරීරයයි. මා සීකිරීම පිණිසමසේ කරන්න. මේ කුසලාන ඔබෝදසා වගුරුවන මාගේ ලේවල අලුත් ගිවිසුමයි. හොඳයි, අපි ශුද්ධ වචනේ රාත්‍රී භෝජනය සම්බන්ධව ශුද්ධ සහභායකම සම්බන්ධව බයිබල් කොටස බලන්නට යනවා. අපි බලමු පළවෙනි කොරින්තිය හසුම් පත්‍රයේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට, මම නුඹලාට බාර දුන්නේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමු යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා, මේක නුඹලා උත්සාහ දෙන්නව මාගේ ශරීරයේ මා සිහි කිරිබිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රියේ කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගෙලෙයින් පිහිටවන අලුත් ගුසුමය. යම් පමණවර නුඹලා මේන් බොන්නවුද, එපමණවර මා සිහි කිරිබිස මේක කරන්නයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නවුද, කුසලානෙන් බොන්නවුද, එපමණ වරක් උන්වහන්සේ එනතුරු උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෝය. එහෙයින් නුසුදුසු ලෙස මෙරොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමා සෝසිකොටේ රොටි කෑවාවේ ඒ කුසලානෙන් බීවාවේ. හොඳයි, අපි යාඥා කරමු මේ කුසලාන ගැනත්. ඒ වගේම ඔබ සූදානම් කරගෙන සිටින්නා වූ රොටි ගැනත් අපි යාඥා කරන්නට යනවා. අපි යාඥා කරමු. දෙවිපියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා රොටි ගැන. ඔබ වහන්සේගේ බිඳුණු, ඔබ වහන්සේගේ තුවාල වුණු ශරීරයට, ස්වාමිනි පූජා වුණු ශරීරයට අඩයාලමක් වූ සංකේතයක් වූ තිබෙන මේ රොටි ආශිර්වාද කර මැනව මෙට පංගුකාරකම ලැබීමෙන් ඔබ වහන්සේගේ සී ශරීරය හා සමග සුද වූ පංගුකාරකම ඔබගේ දරුවන්ට දුන මැනව. මේ කුසලාන ආශිර්වාද කර මැනව ස්වාමිනිය ඔබ වහන්සේගේ සී ලේට සී රුධිරයට අඩයාලමක් පතිබෙන අපේ පාපයට මිලයක් හැටියට වැගුරුවා වූ සී රුධිරයට අඩයාලමක් පතිබෙන මේ කුසලාන ආශිර්වාද කර මැනව මේට පංගුකාරකම ලැබීමෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ සී රුධිරය හා සමග සුද වූ පංගුකාරකම දුන මැනව. දැන් මේ කුසලානත් මේ පුපත් ආශිර්වාද කර මැනව. ආශිර්වාද වේවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. අපි එකට පංගුකාරකම ලබන්නට යනවා. ඔබේ එකිනෙකාට බෙදාගෙන අපි එකට පංගුකාරකම ලබමු. දාගෙන අපි එකට පංකුකාරකම ලබමු. අපි දෙවියන් වහන්සේ ස්තුති කරමු උන්වහන්සේගේ ප්‍රේමයේ පූජාව ගැන. දෙවි පියාණනි, අපි ඔබට ප්‍රශංසා කරනවා. අද දවසේ ඔබ වහන්සේගේ කුරුසයේ පූජාව සිහි කරන්ට, ස්වාමිනිය ඔබ වහන්සේගේ ප්‍රේමය සමරන්ට දුන්නු කරුණාව නිසා අපි ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණන් වහන්සේ සුදු සහභායකමට පංකාරකම ලබන්න දුන්නු කරුණාව නිසා, ඔබව නමස්කාර කර දුන්නු කරුණාව නිසා, ඔබ වහන්සේගේ වචනය අසන් දුන්නු කරුණාව නිසා, දැන් යේසුස් වහන්සේගේ නාමෙන් ඔබ වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරන අතර ආශිර්වාද කර මැනව ස්වාමිනි, මම විශේෂයෙන් මේ දවසේ යාඥා කරනවා ඔබ වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් ගැන. යම් කෙනෙක් යම් අවශ්‍යතාවකින් ඉන්නවද, යම් රෝගයකින් ඉන්නවද, යම් ප්‍රශ්නකින් ඉන්නවද, ජේසුස් වහන්සේගේ නාමෙන් ඔබගේ නිදහස, ඔබගේ දිව්‍ය උපකාරය ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ වචනේ නොවුන් ඇසුවා ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රේමය ඔවුන්ට දක්වා තිබෙන බව, ඔබගේ දිව්‍ය සැලකීම ඔවුන්ට දක්වා තිබෙන බව, ඔබ වහන්සේ දිව්‍ය අනගි සම්බන්ධතාවයට ඔන්ව කැඳවාගෙන තිබෙන බව, ඒ තුළ පවතින්ට ඔවුන්ට උදව් කර මැනව ස්වාමිනි. දෙවියන් වහන්සේ මහසිකුරා දවසේ ඔබ වහන්සේගේ ප්‍රේමයේ පූජාව සිහි කරනකොට ඔබ වහන්සේ ඔවුන් ගැන සලකන දෙවියන් වහන්සේ බැවින් එකිනෙකාගේ අවශ්‍යතාවයන් ස්වාමිනි ඔබ වහන්සේ ඉටු කරමින් ඔබ වහන්සේගේ කරුණාව ඔවුන්ට දක්වන්න කියලා යාඥා කරනවා. අපි විශේෂයෙන්ම යාඥා කරමු මේ මොහොතේ මේ වසංගතයේ තත්ත්වය, මේ දේශයෙන් පහ වෙලා යන්න, මේ ලෝකයෙන් පහ වෙලා යන්න කියලා දෙවියන් වහන්සේ කරුණාව උපකාරය දක්වන්න කියලා
විශේෂයෙන් මේ අමාරු වාතාවරණය දෙවියන් වහන්සේ මුදවලා නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා. දෙවි පියාණනි, අපි යාඥා කරනවා අපේ දේශීය මුහුණ දිලා තිබෙන මේ ලෝකයේ මුහුණ දිලා තිබෙන මේ වසංගත තත්වය ගැන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ තමයි විසඳුම, ඔබ සුවදායකයානෝ, ඔබගේ පිළිතුරු නිදහස් කරමැනව. ඉක්මනින්ම ස්වාමිනී මේට නිසි ඖෂධ සොයා ගන්න පිණිස අපි යාඥා කරන අතර ජේසුස් වහන්සේගේ සුවය දේශයන් මත, ජාතීන් මත නිදහස් කරනවා. විශේෂයෙන් අපේ දේශයට ඔබගේ සුවය නිදහස් කරමැනව ස්වාමිනී, උපකාර කළ මැනව. ඔබ වහන්සේ මේ අමාරු කාල තුල එකිනෙකාව සවිගන්වලා ඔබගේ දිව්‍ය සම්බන්ධතාවය තුළ ඔවුන් සවිමත්ව තබන්න ආශිර්වාද කරමැනව ජේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා උතුම් සහභාගීකමද, දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වාත් අප සියලු දෙනා සමගම වේවා. ආමෙන්, ආමෙන්. දයෝ බහැමගෙන ජේසු පිටයි දෙවනාසපට ආශිර්වාද කරන සේක්වා.